आराम वासी गौरवनीय महासंघावहंस संसार कतरी मित्रवन कमती गुणपूर्ण कारणित किंवा අදත් මේ පින්වති හැම දෙනාම මේ පුණ්‍යස්ථානයට මේ සඳේ යාමෙහි එකතු වුනේ තථාගත ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගෙන අපටත් නිවෙන්නට සැනසෙන්නට මඟක් ප්‍රයාස අපයාගෙන මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම ලෝතුරු මඟඵල නිවනින් සැනසීම අපේක්ෂා කරගෙන ඒ නිවන් ලබනාතුරු දෙලව සාන්තිය රැකවරණය යහපත උදාකොට දෙන උතුම් පුණ්‍ය ධර්මයක් රැස්කර ගැනීමේ සිද්ධ කර ගැනීමේ අපේක්ෂාවද චිත්ත සංධාන තුල ඇති කරගෙන පහළ කරගෙන සිතා මේ පින්වතුන්ගේ ඒ උදාර අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වෙන ආකාරයෙන් දහම් පදයක් විවරණය කොට දීම මේ වෙලාවේ අපට පැවරුණු යුතුකම වගකීම වෙනවා. එනිසා මගේ ශාන්තිනායක තිරූගුරු අමාමේනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මයක් සිහිපත් කරලා මතු කරලා දෙන්නයි මේ වෙලාවේ අපි අදහස් කරන්නේ. පින්වතුනි, අපි දන්නවා අපි මේ ලෝකයේ තුල යම් වූ සැපයක් සතුටක් සොයනවා, වින්දනය කරනවා. ඒ අපි වින්දනය කරන හැම සැපතකටම සතුටකටම වඩා යම් සතුටක් වින්දනය කරනවා නම් මහරජදරුවෙකු එවන් මහසැපතක් වින්දනය කරන බවයි ලෝකේ හැම දෙනාගේම විශ්වාසය පිළිගැනීමේ. ඒ රජවරු වින්දනය කරන යම් සැපතක් වේ නම් ඒ හැම සැපතකටම වඩා මේ ලෝතලයේ තුල හැම සැපතක්ම එක්විච්ච තැන හැටියටයි චක්‍රවර්ති රාජ්‍ය නම් කරන්නේ. සප්තමාණික්කයෙන් යුක්තව මහා පුණ්‍ය හෘදයකින් සිතූ පැතූ සැපතින් දිවි ගෙවන ජීවිතයයි චක්‍රවර්ති රාජ්‍ය කියලා කියන්නේ. ඒ චක්‍රවර්ති රාජ්‍ය තුල අත්විඳින සැපයට සාපේක්ෂව ප්‍රාදේශීය රජෙකු විසින් රටක් පාලනය කරන රජෙකු විසින් වින්දනය කරන සැපත දක්වන්නේ සිඟන්නෙකු විඳින සැපතක් තරමටයි. සිඟන්නෙකු මහා මග්ග සිංහාකමෙන් හම්බලමක අගු පිළක සැතපුණත් ඒ අයද එහෙන් රූප බලලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳිමින්, දිවෙන් යම් රසයක් විඳිමින්, කයින් පහසක් ලබමින්
යම් සතුටක් නිර්ලණයක් ලැබෙනවා. අර චක්‍රවර්ති රජුවන්ගේ සපතට සාපේක්ෂව රටක් රාජ්‍ය කරන රජ කෙනෙකුගේ සපත එබඳු සිඟන්නෙකුගේ සපතතේයි සැලකෙන්නේ. මහා සපතක් චක්‍රවර්ති රජු අත්විඳින ඒ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා වැඩි සපතක් ලොව ඇත්නම් ඒ තමයි දෙදවුලුවට අධිපති චක්‍ර සම්පත්තිය. චක්‍රයා කියලා කියන්නේ චක්‍රවර්ති රජුරුවන්ටත් වඩා ඉඳුරන් පිනවන මහසැපතකින් යුක්තව දිවි ගෙවන කෙනෙක්. ඒ චක්‍රවර්ති සැපතට ඒ සක්විති සැපතට සාපේක්ෂව චක්‍රවර්ති රජෙකුගේ සැපත ගැන කතා කරන්නේ සිඟන්නෙකුගේ සැපත වගේ. චක්‍රවර්ති රජුරෝ යම් සැපතක් විඳිනවා නම් සක්විති රජ කෙනෙකුට චක්‍රයාට සමකළොත් ඒ සැපතට සමකළොත් සිඟන්නෙකු විඳින සැපතටයි සම කරන්නේ. චක්‍රවර්ති රජෙකු ලබන සැපතට වඩා සියදහස් කෝටි ගණනක සැපතක් සක්විති චක්‍ර රාජ්‍ය තුල අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. චක්‍රයා යම් දෙව්ලෝ දෙව්සැපතක් වින්දනය කරනවා නම් ඒ චක්‍රයා වින්දනය කරන දෙව්ලෝ දෙව්සැපතට වඩා මහා සැපතක් මහා බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම රාජවරු අත්විඳිනවා. ඒ අයගේ සැපත මහා සැපතක්. ඒ බ්‍රහ්ම සම්පත්තියට සාපේක්ෂව චක්‍රයාගේ සැපතද සිඟන්නෙකුගේ සැපතට සම වෙනවා. එතකොට මේ ලෝකය තුල මහා ඉහළම සැපත මහා ඉහළම තනතුර හැටියට බ්‍රහ්ම සම්පත්තිය ගැන කතා කරන්න පුළුවන්. ඒ බ්‍රහ්ම සම්පත්තිය චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියට වඩා චක්‍ර සම්පත්තියට වඩා සපවත් බව සුවපත් බව සුවදායක බව ඇත්ත. හැබැයි මේ මොන සැපත වින්දා ඒ සැපත යම් සීමාවක් තියෙනවා. දැන් අපේ ජීවිත දිහා බැලුවොත් එවන් සැපතකට සාපේක්ෂව අපි වින්දනය කරන සැපත මොන සැපතක්ද කියලා හිතන්න පුළුවන්. සක්ව සම්පත්තිය සිඟන සැපතක් නම් චක්‍රවර්ති රාජ්‍ය ගැනද කවර කතාවක්? චක්‍රවර්ති රාජ්‍ය ගැන එබඳු නම් රටක රාජ්‍ය කරන රජෙකුගේ සැපත එබඳු සැපතක්. එබඳු සැපතකටද සාපේක්ෂව අපි විඳින සැපත බොහෝම අල්ප බොහෝම ස්වල්ප වූවක් වෙනවා. කෙසේ නමුත් ලොකු පොඩි කවුරු කවුරු දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ආදී හැම කෙනෙක්ම මේ සැපතට ඇලුම් කරනවා, සැපත ප්‍රිය කරනවා, සැපතමයි සොයන්නේ. මේ තැන් වල යම් සැපතක් ඇති බව ඇත්තයි.
චක්‍රවර්ති රාජ්‍යය තුල සත්ක සම්පත්තිය තුල බ්‍රහ්ම සම්පත්තිය තුල එහෙත් බුදුරජාණන් වහන්සේ මෙයද සැපතක් කොට වර්ණනා කරන්නේ නෑ. අච්චරා සංඝාත මේ භවය අතුරුසනක් ගතන වෙලාවක්වත් වර්ණනා නොකරන බවයි උන්වහන්සේගේ උතුම් දේශනය වුණේ. ඇයි බුදුරජාණන් වහන්සේ මෙවන් සැපතක්වත් මෙවන් සැප සහිත ආත්ම භාවයන් අගේ නොකළ වර්ණනා නොකළ ලෝකයට සාපේක්ෂකව ඒ ආත්ම භාවයන්ගේ වටිනාකම උතුම් බව උන්වහන්සේ දන්නවා හඳුනනවා ප්‍රකාශනයට පත් කළා. හැබැයි උන්වහන්සේ ඒ එක තැනක්වත් රැඳෙන්නට සුදුසු ඇලෙන්නට සුදුසු සැපතක් හැටියට උන්වහන්සේ හඳුනගත්තේ නැහැ. උන්වහන්සේ ඒ තුළ ඇති සැඟවි ඇති බොහෝ ආදීනවයන් උන්වහන්සේ දැන දැකවදාලා. පින්වතුනි, අපි අපේ ජීවිතය දිහා බැලුවොත් අද අපි යම් සැපතකින් සැපවත්ව සුවසේ දිවි ගෙවනවා වෙන්න පුළුවන් රටකින් රටකට ඇවිල්ලා අපට යම් සැපතක් ඇත කියලා, අපි යම් සුවයක් විඳිනවා කියලා තෘප්තියට පත් වෙන්න පුළුවන්, උද්ධාමයට පත් වෙන්න පුළුවන්. හැබැයි අපට මේ සැපත ගැන සෑහීමකට පත් වෙන්න බැරි හේතුවක් තියෙනවා. අද මෙහිම වුණාට, මේ මොහොතේ මෙසේ වූවාට තව මොහොතකින් මට අත්විය හැකි ඉරණම අවිනිශ්චිතයි. මේ ඉන්න ඉරියව්වෙන් නැගිට ගන්නට බැරිව මේ ඉරියව්වෙන් මරණය උවත්මා කරා ළඟා වෙන්නට පුළුවන්. මේ නමාගත්ත අතපය, දිගහැරගත්ත අතපය හකුල ගන්න බැලුව, හකුලගත් අතපය දිගහැර ගන්න බැරුව මේ කය අයෝ බලස් වෙන්න පුළුවන්. අංශභාගාදී රෝගයක් වැළඳිලා මොහොතකින් අඩපණ වෙන්න පුළුවන්. මොනතරම් ශිල්ප ශාස්ත්‍ර දැනගෙන හිටියත් ඒ කිසිවක් කියන්න කරන්න බැරි තරමට තව මොහොතකින් දුබල දුර්වල වෙන්න පුළුවන් ඉඩක් අපේ ජීවිතවල තියෙනවා. අපි දන්නවා කවදාවත් කිසි විටක නොහිතපු ආකාරයෙන් සමහරුන්ගේ ජීවිත අවසන් වෙනවා. මේ කතා කර කර හිටි ගමන් සමහර කෙනෙකුගේ ජීවිතය නැවත නැගිට ගන්න බැරි තරමට දුබල වෙනවා. දැන් මේ බොහොමෝදින් සතුටින් ඉන්නවා, තව මොහොතකින් වෛද්‍ය වාර්තාවකින් තොරතුරු ලැබෙනවා සුව කළමනේ කිරෝපයක්. අපේ හැමෝගෙම ජීවිතවල මේ අවධානම තියෙනවා. කොයි වෙලාවෙ, කොයි මොහොතෙ, කොයි පැත්තට පරිවර්තනීය වේදෝ කියලා අපිට කියන්නේ. අපි කැමති, අපි ප්‍රාර්ථනා කරනවා හැමදාම
සුවසේ දිවි ගෙවන්න ලැබේවා කියලා. හැමෝගේම ප්‍රාර්ථනාව. නමුත් එතේ ප්‍රාර්ථනා සහිත අයත් ඒ ප්‍රාර්ථනාවන් බිඳ වැටිලා බලාපොරොත්තු නොවුණු අද්දකීම් අත්විඳින ආකාරය අපි දකිමු. එනම් අද දවසේ මට යම් සැපතක් තිබුණත් තව මොහොතකින් තව පැයකින් දෙකකින් අද රාත්‍රිය තුල පිට දවසේ මතු දවසේ ඒ බඳු අමිහිරි අත්දැකීමක් මගේ ජීවිතයට එක් වෙනවා නම් කවදාවත් හදන්න බැරි මට තියෙන සැපති වටිනාකම මොකක්ද? මම එවන් භයංකර බිහිසුණු දුකකින් නිදහස් වෙලා නැත්නම් එබඳු භයානක දුක්ඛදායක අත්දැකීමක් මගේ ජීවිතයට නොබෝ වේලාවකින් එක්වෙන්න පුළුවන් නම් එදාට මම අද සැපයි කියපු දේ මට ප්‍රයෝජනයක් වෙයිද? එදාට අදයි අද සැපයි කියන දේ සැපතක් වෙයිද? මෙන්න මේ ගැනයි බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වුණේ. අපේ පුංචි සැපත නෙමෙයි, රජසිටු සැපතද නෙමෙයි, චක්‍රවර්ති සැපවින්දක්, චක්‍ර සම්පත්තිය වින්දක්, බ්‍රහ්ම සම්පත්තිය වින්දක් මහ සැපතක්. හැබැයි එවන් මහ සැපතක් වින්දක් තාමත් ජරා දුකින් මිදිලා නැත්තම්, ජාති දුකින් මිදිලා නැත්තම්, ව්‍යාධි දුකින් මිදිලා නැත්තම්, මරණ දුකින් මිදිලා නැත්තම්, අප්‍රියයන් හා එක්වීමේ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ, කැමති දේ නොලැබීමේ දුකින් නිදහස් වෙලා නැත්තම්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් අද නැති බව ඇත්ත. හැබැයි මතු දවසේ ඒවා එන්න පුළුවන් විද තියෙනවා නම් ඒ සැපතාගේ යන්නේ කොහොමද, වර්ණනා කරන්නේ කොහොමද? මගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේ සමග මා මග යමින් සිටියදී දුටු කඩි රැහෙනක් ළඟ උන්වහන්සේ කළ ප්‍රකාශය ඔබට මතකයි. ආනන්දයේ කඩි රැහෙනේ මහා බ්‍රහ්මයාණු කිසිවෙක් නොඇති බවයි වදාළේ. එහෙනම් මෙදා මහා සැපතකින් සැපවත් වෙලා හිටි කෙනා අද විස දල කඩියෙක් කියලා. හෙට දවසේ ඊටත් වඩා පහළ අවීචි නිරයේ ගිනි ජාලාමයට දැවෙන ලෝදිය මත තැම්බෙන යමපල්ලන්ගේ කඩු කිනිසි පහර වලින් කැපී එනි වද වේදනා විඳින මිරිසපෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ බ්‍රහ්ම සැපත තුළ, චක්‍ර සම්පත්තිය තුළ, චක්‍රවර්ති සැපත තුළ ඔය කියන අමිහිරි දේද රැඳිලා තියෙනවා. ඒ සැපත ලැබුණේ ඔය දුකින් මිදිලා නෙමෙයි. අද දවසේ ඒ සැපතක් වුවත් මෙවන් දුකකින් මිදිලා නැත්තම් ඒ නිරය දක්වා වූ හැම දුකක්ම මතු දිනයක බඳු ජීවිතවලට එක් වෙන්න වෙනවනම් සියල්ල දන්න සියල්ල දකින
බුදුරජාණන් වහන්සේ නමකට ඒක අගයන්න පසුසන්න බෑ. මේ මොහොතේ අපට සැපදායක සුවදායක තමයි. ඊළඟට මොහොත අවිනිශ්චිත නම් ඒ බුදු නුවණින් උන්වහන්සේ දකිනවා නම් ඊළඟට මොහොතේ විය හැකි දෙයක් උන්වහන්සේට මේ සැපත අභියන්න වර්ණනා කරන්න පුළුවන් කමක් නෑ. අපි හැමෝම සක්ක බ්‍රහ්ම චක්‍රවර්ති ආදී මොන සැපතක් ඉඳමින් හිටියා අපේ ජීවිතය ගිනිගත් ගයක් වගේ ගෙත ගිනි ඇවලුණු වහ වහ ඒ නිවස හා නිවස තුල ඇති හැම දෙයක්ම දැවි පිළිසියන අපේ ජීවිතය නැමැති ගෘහය එක ගින්නකින් නෙවෙයි 11 ගින්නකින් නිරන්තරව නිබඳව දෙවෙනවා ගිනි ගන්නමින් තියෙන්නේ. හැබැයි අපි දන්නේ නෑ අපේ ගිනි ගන්න බව. අපි නටමින් ගයමින් වයමින් කමින් බොමින් සතුටින් ගෙවෙනවා. මම නටමින් ගයමින් වයමින් කමින් බොමින් සතුටින් දිවි ගෙව්වා කියලා ගින්න සිසිල් වෙන්නේ නෑ. ගින්න නිවි යන්නේ නෑ. ඇවිලෙන ගින්න මොහොතින් මොහොත ගුරුගුරා නැගිනවා. යම් වෙලාවක කමින් බොමින් නටමින් ගයමින් වයමින් හිටියා මාව දවාගෙන ඒ ගින්න පැතිරී යනවා. එනිසා හාත්පස ගින්නක් ඇවිලී ඇති කල කමින් බොමින් නටමින් ගයමින් වයමින් දක්වන රංගනයන් හා හොඳයි කොහොමව දිවි ගෙවන්න ඕක හරිද ප්‍රදායකයි කියලා කවුරු හරි ඒ ගැන ගැලීමක් කරනවා නම් ඒ ඔබේ මගේ ජීවිතයට යහපත සපත කැමති කෙනෙක් නෙවෙයි. ඒ හොඳයි කියලා වර්ණනා කරන්නේ රැඳෙන්න තව ටිකකින් උඹලාව ගින්නෙන් අළු වෙලා යාවි කියන නපුරු පිටකින් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ ලෝකයේ දන්නවා දකින්නවා. එනිසා මේ ගිනි ඇවිලිච්ච බව අපට නිරන්තරව මතක් කළා. ජාති ගින්නෙන් ජරා ගින්නෙන් මරණ ගින්නෙන් ශෝක ගින්නෙන් පරිදේව ගින්නෙන් දුක්ඛ ගින්නෙන් දෝමනස්ස ගින්නෙන් උපායාස ගින්නෙන් රාග ගින්නෙන් දේස ගින්නෙන් මෝහ ගින්නෙන් 11 ගින්නකින් දෙවින බව. එනිසා උන්වහන්සේ මෙන්න මේ යථාර්ථය පෙන්වමින් ලද සැපතෙහි එළුම් කරමින් රැඳෙන්නට සුදුසු තැනක් නොව ලද සැපත මෙතනින් මිදෙන්නට මඟක් උපායක් කරගන්නයි උන්වහන්සේ අපිට වදාළේ. චක්‍රවර්ති රාජ්‍ය චක්‍ර සම්පත්තිය බ්‍රහ්ම සම්පත්තිය ලෝකයේ තුල මහ සැපතක් වුණා. ඒ සැපත බිඳගෙන අර කියන මහ දුක මතු වෙනවා නම් ඒ දුකෙන් නිදහස් වෙලා නැත්තම් එතන රැඳෙන්න කියලා බුදුරජාණන් වහන්සේට වදාරන්න බැයි මහා කරුණිකයන් වහන්සේ නමක් හැටියට.
ඒ නිසා උන්වහන්සේ අපිට වදාලා ඔය කියන සම්පත් නැති වුණා දිලින්දෙක් වෙන්න පුළුවන් දුගියෙක් වෙන්න පුළුවන් හැබැයි යම් කෙනෙක් සෝතාපට්ටි බලං වරන් සෝතාපන්න බවට හෝපත් වෙන්නේ නම් ඔහුට ඔය කියන චක්‍රවර්ති සම්පත් නොතිබෙන්න පුළුවන් චක්‍ර සම්පත්තිය නොතිබෙන්න පුළුවන් රක්ම සම්පත්තිය නොතිබෙන්න පුළුවන් එබඳු මහා සැපතක් නොව මිනිස් ලෝකයේ පැවතිය යුතු අවම සැපතවත් ඒ ජීවිතය හා එක්වී නොතිබෙන්න පුළුවන් එහෙත් සෝතාපට්ටි ඵලයට පත් වෙලා නම් එයාට අද දවසේ විඳ යුතු අනිත් අය විඳින සැප සම්පත් තිරුණු බවක් නැතත් එයා සැපදායක සුවදායක කෙනෙක් බුදුරජාණන් වහන්සේ එයාව අගය වෙනවා පසුතනවා ඒ බුදුහාමුදුරුවෝ ඒ සෝතාපට්ටි ඵලය අර චක්‍රවර්ති සපතටත් වඩා චක්‍රයාගේ චක්‍ර සම්පත්තියටත් වඩා බ්‍රහ්මයාගේ බ්‍රහ්ම සම්පත්තියටත් වඩා උතුම් කොට වදාරන්නේ ඒ සෝදා පන්න ඵලයට පත්වෙච්ච කෙනා නැවත කවදාවත්ම පහළට යන්නේ නැහැ අර මහා බ්‍රහ්මයා වෙලා හිටපු කෙනෙක් විද කඩියෙක් කියලා. ඒ කඩිය යම් දවසක නිවේ දක්වා පහළට වැටෙන්නත් පුළුවන්. ඒ සැපත තිබුණේ මෙවන් දුකක් හා මිත්‍ර වෙලා. දැන් සෝතාපන්න වෙච්ච කෙනාට එබඳු මහා අධිසපතක් ලෞකිකවනේ ඒත් ඒ ජීවිතේ වටිනවා ඇයි වටින්නේ එයා නැවත කවදාවත්ම තිරිසනෙක් වෙන්නේ නැහැ කඩියෙක් වෙන්න ඉඩක් නැහැ එයාට ප්‍රේතෙක් වෙන්න අසුරෙක් වෙන්න නිර්සතෙක් වෙන්න බෑ එයාට අවිනිපාත ධම්මෝ නියතෝ ඒකාන්තයෙන් අපායට යන්නේ නැහැ. පහළට වැටෙන්නේ නැහැ. එවන් මහා දුකකට ගොදුරු වෙන්නේ නැහැ. චක්‍රවර්ති ධක්ම සැප තිබුණා අද දවසේ හෙට දවසේ අර වගේ දුකකට වැටෙනවා නම් ඒ සැපට වටින්නේ නැහැ. මෙතන එවන් සැපතක් නැහැ අද දවසේ. නමුත් මතු දවසක කවදාවත් අර වගේ මහා අවීසි ආදී නිරය ආදී මහා දුකකට වැටෙන්නේ නැත්තම් අපි සැපයි කියලා කියන්න ඕන හොඳයි කියන්න ඕන කොතනද? අද පුංචි සැපතක් විඳලා හෙට මහා ගිනි ජාලාවක දෙවෙන්න වෙනවා නම් ඒකද සැපත ඒකද තෝරාගත යුත්තේ? අද එවන් මහා සැපතක් නැතත් නැවත කවදාවත් එවන් ගිනි ගොඩකට නොවැටෙන සියලුම දුකින් නිදහස්ව යන සියලු දුකින් නිදහස් වෙන මගක් හෙළිපෙළි කරගත්ත ඒ ආධ්‍යාත්මික සුවයෙන් සුවපත් වෙන සෝතාපන්න බවද අපි තෝරාගත යුත්තේ. අපි මේ ලෝකය තුල තාමත් හරි දේ හරි හැටියට
නොදන්න නිසා. පළවෙනියෙකු මෙන් අපි තාම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙවන් වූ පංචවිධ අරමුණු වලින් සැපත සොයාගෙන යනවා. ඒව තමයි සැප, ඒවයි තමයි සැප තියෙන්නේ කියලා. හැබැයි ඔය සැපත ඉහලින්ම එක් වෙච්ච තැන තමයි බුදුරජාණන් වහන්සේ පතව්‍යායක රජ්‍ය චක්‍රවර්ති රාජ්‍ය ගැන වදාළේ. සත්‍ය සම්පත්තිය ගැන වදාළේ. බ්‍රහ්ම සම්පත්තිය ගැන වදාළේ. එතනවත් වටින්නේ මේ අගයන්න බෑ. දුකින් එතර වෙලා නැති නිසා. සිත දවසේ මහා දිය කරු දුකකට බිහිතුණු අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන් නිසා. එතකොට අපිට අද කුංචි සපතක් කියලා නැට දුකකට වැටෙනවා නම් ඒ සපතට වඩා නැවත කවදාවත් එවන් මහා දුකකට නොවැටෙන තැනක් ඇත්නම් ඒ තැන වටිනවා. ඒ තැන අගයන්න පුළුවන්, වර්ණනා කරන්න පුළුවන්, පසුතැවෙන්න පුළුවන්. ඉතින් මගේ කාරුණික බුදුරජාණන් වහන්සේත් අපිට වදාලා, එතකොට ලෝකෙ කිසි තැනක් ඉතුරු කළේ නැහැ. චක්‍රවර්ති සැපත, චක්‍ර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තියට මෙහායින් ඊට වැඩි ලොකු සැපතක් කොහේවත්ම නැහැ. මේ ලෞකික විඳේ තුයම් සැපතක් ඇත්නම් ඒ හැම සැපතක්ම එකතු වෙච්ච තැන තමයි ඔය කාරණා තුනින් උන්වහන්සේ හිතන්නේ. ඔන්න ඔය හැම සැපතකටත් වඩා මේ ජීවිතයේ තුල සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් නම් ඔන්න වටිනවා. එතකොට චක්‍ර සම්පත්තිය, චක්‍රවර්ති සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය සොයනවටත් වඩා මේක වටිනවා නම් අද අපට අත්ගෑවෙන සතු මොනවද? ඒ අල්ප වූ ස්වල්ප වූ සපත ගැන කවර කතාවක්ද? එබඳු දේ අතහරින්න බැරි කමක් නෑ. අර සපතටත් වඩා සපවත් නම් සුරක්ෂිත නම් මේ ළඟද ඵලය. එනිසා මහා කාරුණික මගේ බුදුරජාණන් වහන්සේ ඔබට මට වදාලා, ඔය කියන හැම සැපයක්ම සොයන සෙවීම නතර කරලා පුළුවන් නම් මෙන්න මේ ඵලය මේ ජීවිතය තුල නෙලා ගන්න, ඔබට ඒ කියන ලෞකික සැප මහා ඉහලින්ම තිබුණත් ඔබ සැබවින්ම සුවසේ සැප විඳින කෙනෙක්. සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා පිරිස කෙළවරේ ඉඳගෙනයි එදා බණ ඇහුවේ. පිරිස අතරට යන්න බෑ තමන් රෝගියෙක් නිසා. ඈත කෙළවරක ඉඳගෙන බණ ඇහුවා. සුප්පබුද්ධ සෝතාපන්න ඵලයට පත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නිසක බවට පත් වුණා. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය පළමු වතාවට අවබෝධ කරගත්තා. සක්කාය මේ බව දැකලා සුප්පබුද්ධව පරීක්ෂා කරන්න සක්කාය පෙනී ඉඳලා
උපබුද්ධද කියනවා උපබුද්ධ. ඔබ මහා භයානක පිළිකුල් කුෂ්ඨ රෝගී. මං ඔබව ඔය කුෂ්ඨ රෝගයෙන් සම්පූර්ණයෙන් මුදවනවා. නුඹට මහා සම්පත් සියල්ල ලබලා දෙනවා. හැබැයි ඔබ කියන්න ඕන බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ නොවේ. උන්වහන්සේගේ ධර්මය සංදිප්තික අකාලික නොවේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න නොවේ. මේ කුෂ්ඨ අසරණ රෝගියා ඒ සැපතේ ලැබූ වරය මොනතරම් වටිනාකමක් තියෙන ඇද්ද? සක්‍රයාට නොසෑරිනසේ හද නගලා දෝෂාරෝපණය කරලා කියනවා, ඔබ මගේ කුෂ්ඨ රෝගය සුව කරන්න ඕනේ නේ, ඔබ මට සම්පත් බෙදා දෙන්න ඕනේ නේ, දැන් මම සියලු දුකින් නිදහස් වෙලායි ඉන්නේ. මේ හටගත්ත පෙර කර්මයෙන් හටගත්ත මේ සඳ ටික තව කාලයක් ඕන නම් පවතී කැමති ආකාරයක. මේ දුක මට දුකක් නෙමෙයි, මට විඳින්න තියෙන සියලු දුකින් මම එතර වුණා. මම ආපහු කිසි දවසක සිව් අපාය ආදී දුකටයකට යන්නේ නැහැ. ඒක නියතයි. ඒ නිසා මට වෙනසකටක් ඕනේ නැහැ. ඒ සැපත ලැබුණේ තුනුරුවන්ගේ. ඒ තුනුරුවන්ට මට ගරහන්න බෑ. මේක ඒකාන්ත පරම සැපතක් මට ලැබුණේ කියලා ඒ කුෂ්ඨබුද්ධ කුෂ්ඨ රෝගියා සක්‍රයාට කළ ප්‍රකාශනය බලන්න වටිනවා. එවන් භයානක පිළිකුල් රෝගයක් වැළඳලා තියෙද්දි දුකී භවයේ අසරණ භවයේ අන්තයටම ගිහින් තිබියදී ඒ සියල්ලෙන් නිදහස් කරලා දෙන්න හදද්දි වෙන කෙනෙක් නෙමේ සක්‍රයා සක්‍ර භාවයෙන්ම පෙනී සිටින්නේ. එතකොට ඒ හැම සැපතකටම වඩා සුප්පබුද්ධට වටිනාකමක් දෙනුනේ කොතනද? සෝතාපට්ටි ඵලය. එහෙනම් අපේ ජීවිතවලට මෙන්න මේ වටිනාකම එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ අපේක්ෂාව වෙන්න ඕනේ. මොකද අපි හැම කෙනෙක්ම සංසාරි බොහෝ කාලයක් මේ ගෞතම බුදු සසුන දිහා බලාගෙන මේ බුද්ධ ශාසනය තුළවත් මේ දුකින් එතරවන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්නේ මේ කියන මහා ප්‍රාර්ථනාවෙන් අපේක්ෂාවෙන් පාරමී ගුණ පුරාගෙන ආපු අය. ඒ පාරමී ගුණ බලමයි මේන් තමයි මේ ගෞතම බුදු සසුන ඇති කාලේ සත්පුරුෂ මෞපියවරුන්ට දාව අංග ප්‍රත්‍ය මනාකට ලැබෙනින් සත්පුරුෂ ඇසුරක් ලබන්නට පුළුවන් වටපිටාවක ඔබට මට උපදින්න පුළුවන්. දැන් ඒ සතර කළ කුසල පුණ්‍යානුභාවයෙන් පාරමී ගුණානුභාවයෙන් ඔයිට වැඩි දෙයක් කරන්න බැහැ. කොච්චර තව පාරමී කුසල ධර්මයන් කෙරුවත් ඕක තමයි අවසානයේ කරන්න පුළුවන් උපරිමදී. ඉතුරු ටික අපි කරගත යුතු වෙනවා. සියලු පාරමී පිරූ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ අනාවැකි පළවෙලා තියෙද්දි ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා උන්වහන්සේ කල්පනා කරා නම් මට බුදු බව ලැබෙයි. එතකම් මං රජසත්ව විඳ විඳ ඉන්නවා කියලා ප්‍රමාදී වුණා නම් සියලු පාරමී පිරූ ඒ ගුණයට
ඒ ඵලය නෙලා ගන්න නොලැබී යන තිබුණා. එවදු ගුණතුරු උත්තමයන් වහන්සේටත් කාලයක් දුකසේ මහන්සියෙන් ඒ මඟ හොයා ගන්න උනා. හැබැයි දැන් ඔබට මට එවදු දුක්කරාවදියක් ගත කළ යුතුනේ. අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාණ දුක් වේදනා විඳලා ඒ නිවන සැලසෙන මඟ සොයාගෙන තියෙනවා. අපට මනාවකට දේශනා කරලා තියෙනවා. දැන් අපි යන්නේ දේශනාවන් දෙස විමසා නොලැබු නොබැලූ බවයි අපේ ප්‍රාර්ථනා ඉටු වෙන්නට තාමත් ප්‍රමාද වෙන්නට හේතුව වෙලා තියෙන්නේ. එනිසා අදත් අපි ප්‍රාර්ථනා කර කර නිවන බලාගෙන හිටියොත් ලැබෙන්නේ නැන්නේ. ඒ ලැබෙන්නට ඕන ඵලය අදුතරමින් සෝතාපට්ටි ඵලයවත් ලබා ගන්න අපි කුමක්ද කළ යුත්තේ කියන අදහස විමසන්න වෙලා තියෙනවා. සෝතාපන්න බවට පත් වුණා කියනකොට එහි කියවෙනවා අවිනිපාත ධම්මෝ සතර අපායට යම් නිමෙ නියතෝ සම්බෝධි පරායන ඒකාන්තෙන් අවබෝධය කරා රහත් ඵලයේ කරා යනවමයි නවත්තන්න බෑ. සෝතාපන්න කෙනෙකුට ප්‍රමාද වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා. සත්වෙනි ආත්ම භාවය දක්වා ප්‍රමාද වෙන්න පුළුවන්. අටවෙනි භාවයකට නම් යන්නේ නැහැ. නැති අට්ඨමං භවන්න. අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ. සත්වෙනි ආත්ම භාවයෙන් මෙපිට අනාගාමී භව හෝ රහත් ඵලය ලබා කාම ලෝකයේ ඉක්මවනවාමයි. නියත වශයෙන් සම්බෝධියට ඉදිරියට යනවාමයි. ඒ යන කාලය ඒක ජීවි ඒක බීජී කෝලං කෝල සත්තක් හත්තු පරම කියලා ආකාර තුනකින් දැක්වෙනවා. සෝතාපන්න බව ළඟ ජීවිතයේ වසිතුමක බල ලබනවා ඒක බීජි. දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි ආත්මභාවයේ අතරත කාලය තුල මගඵල නිවන් ලබන කෙනා ගෙන්ගිට ගිහිල්ලා ප්‍රතිඵල ලබන කෙනා වගේ එයාව හඳුන්වනවා කෝලං කෝල කියලා. හත්වෙනි ආත්මභාවයේ කරාම කාම ලෝකයේ තුල සැරිසරා හතර පායට යන්නේ. කාම ලෝකයේ දිව්‍ය මනුස්ස දෙගතියේ සැරිසරා සත්වෙනි ආත්මභාවය තුල සතු මගපල නිවන් අවබෝධ කරන කෙනාට කියනවා සත්තක් සත්තු පරම. එතකොට දැන් අපේ ජීවිතයත් මෙන්න මේ කියන ඵලය ලබා ගන්න පුළුවන් නම් අපට චක්‍රවර්ති රාජ්‍ය ලබන්න බෑ. අද මහන්සි වුණා කියලා චක්‍රවර්ති රාජ්‍ය ලබන්න බෑ. අද කොච්චර මහන්සි වුණත් චක්‍රය වෙන්න බෑ අද දවසේ මේ ජීවිතේ. කොච්චර මහන්සි වුණත් මහ බ්‍රහ්මයා වෙන්න බෑ අද දවසේ. කොච්චර විය පැහැදම් කළත් කොච්චර මහන්සි වුණත් ඔය තනතුරු තුනම ලබන්න බැහැ. හැබැයි ඔය තනතුරු තුනටම වඩා වටින සෝතාපට්ටි ඵලය අද ලබන්න පුළුවන්. මහන්සි වුණොත් උත්සාහ කළොත්. එහෙනම් අපි ලබාගත්ත මේ මිනිස් ජීවිතය නොලැබිය හැකි දෙයක් උදෙසා මෙහෙවන එකද ලැබිය හැකි දෙයක් උදෙසා පරම සත්‍යයක් උදෙසා
ජීවිතයේ මෙහෙවන එකද කියන වටිනාකම කෝකද සුදුසු කියන එක නුවණැත්තන් හිටියට අපි තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට සෝතාපන්න බව ගැන සෝතාපන්න බව යන කුමක්දයි කියන්නේ. අද ඒ අදහස මාර සංකල්ප හා මිශ්‍ර වෙලයි අපේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ සෝතාපන්න බව යනු අද දවසේ ලබන්න බැරි. මතු බුදුවරු හමුවට යනකම් ඒ මහා සැපේට උරුමකම් කියන්නේ බැරි දෙයක් හිටියට. ඒ තුල අපි මොකක්ද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ සරුවක්ම නොවන බවටයි තීරණය කළා තියෙන්නේ. උන්වහන්සේගේ ධර්මයේ සම්දිස්තික අකාලික නැහැ. එදාට විතරයි මේ ධර්මයේ අදට සුදුසු නැහැ. අදට පල නෙලන්නේ අදට වඳයි ඒක. ඔය තීරණය තුල තියෙන එක මේ ශාස්ත්‍රයේ ශ්‍රාවකිය සුපටිපන්න නැහැ. මනාකොට පිළිපදින ප්‍රතිපදාවක් නැහැ කියලායි අපි බහැර කළේ. තුනුරුවන් වයි අපි පැත්තකට කළේ ප්‍රතික්ෂේප කළේ. තුනුරුවන්ගෙන් බහැර වෙච්ච නිසායි තව තවත් අපට මේ සැපත ඈතට ගියේ. එනිසා අපි මෙන්න මේ සැපත මේ වරය මොකක්ද කියලා මේ මාර සංකල්ප වලින් නිදහස්ව මෙදහස්ව විමසා බැලිය යුතු වෙනවා. ඒ විමසා බැලීම සියල්ල සම්පූර්ණ කරන්න අද කාලේ වෙලාව මදි. හෙට දවසට ඉතුරු කරනවා. දැනට ඉහි ත්‍රිවිධමත් පමණ සිද්ධ කරන්නට මේ පුංචි වෙලාව තුල මම බලාපොරොත්තු වෙනවා. ඔබ කැමති නම් මේ ජීවිතයේ ලද නොහැකි චක්‍රවර්ති සත්‍ර බ්‍රහ්ම සපතටත් වඩා කවදාවත්ම දුකට නොයැපෙන එවන් වරයක් මේ ජීවිතය තුල ලබන්න ඒක අමාරුයි. ඒකට ඔබ ඒකාන්තයෙන් සුදුසුයි. සංසාරින් ගුණ පුරාගෙන ආපු ඇත්තුනික මේ මිනිස් ලෝකයේ තුල නිපුංචි පිළිසක් මේ භාග්‍ය ලැබලා තියෙනවා. එනිසා ගුණසුදුස්සෙක් නෙමේ සුදුස්සෙක්මයි. නොසුදුස්සෙක් වුණානම් තාම නොසුදුස්සෙක් වගේ ඉන්නේ ඔබේ අඩුවක් නිසා නෙමෙයි. ඒ අවබෝධය ලැබෙන්නට ඕන දහම අපෙන් ඉවත් වෙච්ච නිසා. එනිසා මෙන්න මේ සෝතාපන්න බවට පත් වෙනවා කියලා කියනකොට බැහැර වෙන සංයෝජන ධර්ම තුනක් ගැන අපි අහලා ඉගෙනගෙන තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ වගේම ආශ්‍රව වශයෙන් කතා කරනකොට දිඨාසය. උපාදාන වශයෙන් කතා කරනකොට සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන ආදී උපාදාන තුනක්ම අතහැරෙනවා මෙන්න මේ ඵලය අත්පත් කරගන්නකොට. එතකොට මේ ඵලයට පත් වෙනවා කියන තැන තියෙනවා සක්කාය දෘෂ්ටියෙන් මිදෙනවා කියන. සක්කාය දෘෂ්ටියෙන් මිදිච්ච කෙනා එයාට සැක නැහැ. කලයුතු වතපිළිවෙත ඉදිරියට හොඳින් දන්නවා. කලයුත්ත නොකලයුත්ත, වැඩිය යුත්ත නොවැඩිය යුත්ත, හලයුත්ත නොහලයුත්ත, සේවිතව්‍ය අසේවිතව්‍ය හැම දහමක්ම හොඳින් දන්නවා. සීලබ්බත පරාමාස ඉතුරු වෙන්නේ නැහැ නිසා. එහෙනම් සක්කාය දෘෂ්ටියයි
අතහැරෙන්නේ. මොකක්ද මේ සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ? මොකක්ද මේ සක්කාය දෘෂ්ටිය කියන්නේ? ඒ සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ඒ දෘෂ්ටියෙන් මිදෙන්නයි තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කළාට, අදිස්ථාන කළාට, පින් කළාට සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුරු කරන්න නම් සක්කාය දෘෂ්ටිය යනු කුමක්ද? පළමුව හඳුනාගත යුතු වෙනවා. ඒ හඳුනාගෙන සක්කාය දෘෂ්ටිය දුරු වෙන විදිහේ දහම. සක්කාය දෘෂ්ටිය දුරු කරන වතක් පිළිවෙතක් අපිට ඕන කරනවා. මේක භාවනාවෙන් කරන්නත් පුළුවන් කමක් නැහැ. මේ සක්කාය දෘෂ්ටිය දුරු කිරීම ගැන බුදුහාමුදුරුව වදාළේ සබ්බාසව සූත්‍රයේදී භාවනා පහතබ්බා කියන තැනින් නෙමෙයි. දසනා පහතබ්බා කියන තැනින්. මේක කිසියම් දර්ශනයකිනුයි මේ සක්කාය දෘෂ්ටිය අපහැරගන්න තියෙන්නේ. අන්න ඒ දර්ශනය කුමක්ද? ඒ දර්ශනයෙන් බැහැර වෙන සක්කාය දෘෂ්ටිය කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නයටයි අපි විසඳුම් හොයාගන්න තෝරන. මෙන්න මේ විසඳුම අපට ලැබෙනකොට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සක්‍රය දෙන්න හදපු සැපත පවා බැහැර කළේ එයා සියලු දුකින් නිදහස් වෙච්ච නිසා. මෙන්න මේ සැපතට මේ වරය ලැබුවොත් ලබනකොට ඔබ කවදාවත්ම ජාති දුකින්, ජරා දුකින්, ව්‍යාධි දුකින්, මරණ දුකින්, අප්‍රියන්නා එක්වීමේ, ප්‍රියංගෙන් වෙන්වීමේ, කැමැතිතේ නොලැබීමේ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාදී දුකටපත් නොවි ඒ දුකින් නිදහස් වෙන මගයි ඒ දර්ශනය තුල හම්බ වෙන්නේ. ඒ පළමු අවබෝධයට එනකොටම ඔබ දන්නවා මේ ලෝකයේ තුල මෙතෙක් කාලයක් මා ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, බින්දනං විඳි. අප්‍රියංගා එක්වීමෙන්, ප්‍රියංගෙන් වෙන්වීමෙන්, කැමති දේ නොලැබීමෙන් යම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයක් අත්වී නම් ඒ සියල්ල අත් උනේ මගේම වරදි. මා විසින් හදාගත්ත ලෝකයකයි මට ඒ දුක විඳින්න වෙලා තියෙන්නේ. මම හදාගත්ත ලෝකයක් බව මට හෙළිවෙනවා. අන්න සක්කාය දෘෂ්ටිය කියන වචනය අර්ථවත් වෙනවා එතන. පඹයේ කැටි තැනක මිනිස්සෙක් යන අදහසක් උපදවා ගත්තොත් ඇත්තේ පඹයේ. පඹයා පඹයා හිටියට නොදන්නාකම මත මා ඒ මිනිස්සෙක් යයි අදහසක් උපදවා ගත්තොත් ඒ මනුෂ්‍යයාට සාපේක්ෂව මට ඉපදීමේ දුක විඳින්න පුළුවන්. එයා උපන්නේසයි මේ අමිහිරි දේ මට ලබන්න උනේ. ඒ මනුෂ්‍යයාගේ දිරාපත් වීම පිළිබඳව, ඒ මනුෂ්‍යයා ලෙඩ වේදෝ කියන බිය, ඒ මනුෂ්‍යයාගේ මරණය පිළිබඳව, මෙයාදී සෑම දුකක්ම මා ඇති කරගත්ත සංකල්පයට සාපේක්ෂව අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉන්නේ පබයෙක් නම්
මනුස්සයෙක් කියන අදහස උපදවා ගත්තේ මානම්. එතකොට මේ මනුස්සයාට සාපේක්ෂව යම් තාක් දුකක් විඳී නම් ඒ සියල්ලක් විඳින්න උනේ මම මනුස්සයෙක් කියන අදහසක් වර්ධවා ගත් නිසායි. එතකොට මෙන්න මේ දර්ශනය තුළින් අපට හෙළි කරලා දෙනවා අපි මනුස්සයෙක් කිය, සත්වයෙක් කිය, පුද්ගලයෙක් කිය, කෙනෙක් කිය කියා දකින තැන තියෙන්නේ පබයෙක් වැනි වූ සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන, කෙනෙක් නොවන, දෙයක් නොවන ස්කන්ධ සංතතියක්. ස්කන්ධ පහ. ඒ ස්කන්ධ පහ අපි දැකලා තියෙන්නේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට. පබයා පබය හැටියට නොදන්නාකම මත සත්වයේ කිය පුද්ගලයේ කියන අදහස උපදවා ගත්තා වගේ අපි හැම මොහොතකම මේ ස්කන්ධ ඇති තැන සත්වයේ පුද්ගලයේ කියන්නේ දෙයක් කියන අදහස අපි උපදවාගෙන නම් තියෙන්නේ අපි උපදවාගත්ත සංකල්පයට සාපේක්ෂව නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්දී දුක් ලොම්නස් විඳින්නේ. එහෙනම් මට මේ දුකින් නිදහස් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි මේ දුක කියන එක එහෙම නොවේ, එක යථාර්ථයක්ම නම් මට දුකින් මිදෙන්න බෑ, දුකින් නිදහස් වෙන්න බෑ. හැබැයි මේ දුකේ ප්‍රභේදයක් තියෙනවා. ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් පවතින දුකක් තියෙනවා. ඒ දුක පිරිසිදු දත යුතුයි. ඒක පිරිසිදු දැකිය යුතුයි. ඒ දුක පිරිසිදු දකිනකොට මා විසින් හදාගෙන, මා විසින් නිර්මාණය කරගෙන විදිහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී සියලු දුකින් මේ ජීවිතය තුල නිවෙන්න පුළුවන් නිදහස. මරණින් මත්තේ නෙමෙයි මේ ජීවිතය තුල. එනිසා අපි කැමති මේ ජීවිතය තුල මේ දුකින් මිදෙන්න පුළුවන්. මේක තමයි අපේ ජීවිතයේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නයට තමයි අපි උත්තර හොයන්න යන්නේ සැප කියලා. ඉතින් ඔය දුක කියන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් අමුතුවෙන් සැප හොයන්න ඕනේ. එහෙනම් අපට පුළුවන්කම තිබුණොත් අපි හදාගෙන විඳින දුක මොකක්ද, වෙනස් කළ නොහැකි ඒකාන්තයෙන් පවතින දුක මොකක්ද, මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න. ස්කන්ධ ටිකේ ලක්ෂණේ දුක්ඛ, ඒක වෙනස් කරන්න බෑ. ඒ ස්කන්ධ ටිකේ ලක්ෂණය තමයි බුදු කිරුර තුලත් අපට දැర్శණයේ උනේ. දිරණ බව තිබුණා, ලෙඩ වෙන බව තිබුණා, මරණය තිබුණා. හැබැයි උන්වහන්සේලා ජාති දුකින්, ජරා දුකින්, ව්‍යාධි දුකින්, මරණ දුකින්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් යන්නේ නේද? ශෝපදිසේස පරිනිර්වාණයේදී උන්වහන්සේලා දුකින් මිදුණා. දුකින් මිදෙච්ච උන්වහන්සේලාගේ සිරුර දිරණ බව, ලෙඩ වෙන බව, මියෙන බව තිබුණා. එහෙනම් අන්න පිරිසිඳ දත යුතු සත්‍යයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ අනුපාදා පරිනිර්වාණය. නිවන දෙකකට බෙදෙන්නේ මේ නිසා. ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, අප්‍රියන් හා එක්වීමේ දුකෙන්, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකෙන්, කැමති දේ නොලැබීමේ දුකෙන්, උපාදානස්කන්ධ දුකෙන් සහ මුලින් මිදෙනවා සෝපරිශේෂ නිර්වාණය. ඉතිරියක්
හැබැයි ඒ පෙර කර්මයෙන් හටගත්ත ඒ ස්කන්ධ සම්පතිය යම් තාක්ද පවතින්නේ තාක්කල් දිරණ බව ලෙඩ වෙන බව මියෙන බව තියෙන. ඒක මමවත් මගේවත් මේ මට ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ පිළිසිඳ දත යුතු සත්‍ය කුමක්ද? ඒ දුක්ඛ සත්‍යයි. ඒ දුක්ඛ සත්‍යයි. දුක දුක ඇටියට අන්න ඒ සත්‍ය තේරුම් ගන්නකොට ඒ කියන්නේ එතන කියවෙන්නේ පඹය පඹය ඇටියට හඳුනා ගැනීමක් කරනවා. පඹය පඹය ඇටියට හඳුනා ගැනීමක් කරනකොට අනේ මිනිස්සෙක් කියලා මං හිතාගෙන ඒ මත විදපු දුක් ඔක්කොම නිතරුයි නේද? මං විසින් හදාගත්ත දුකක් නේද? අන්න දුකින් මිදෙන එක වළක්වන්න බෑ. පඹයක් ඇති තැන මමයි මිනිස්සෙක් නිර්මාණය කරගත්තේ. ඒ මිනිස්යාට සාපේක්ෂවයි මේ දුක් විඳි රාග දේශ මොහ උපදෙව්වේ කියලා දන්නවා නම් දකිනවා නම් ඊට සාපේක්ෂව තිබිච්ච කියලා දුක් විඳිනවා. ඒ නිසායි සතර අපායෙන් මිදෙනවා කියලා කිව්වේ. අපි පළමු වතාවට අන්නේ ඇත්ත දකිනවා. පඹය පඹය ඇටියට දකිනවා. ආපහු දකින පුත රැවටෙයි. නැවත නැවත නුවණ මෙහෙවන පුත කවදාවත් නොරැවටෙන තැනකට ඒ ඇත්ත හඳුනා ගන්නවා. එදාට අපට කළ යුත්තක් නැත කියන තැනට අපිට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හෙට දවසේ මෙන්න මේ පඹයව හඳුනාගෙන ස්කන්ධ ටික හඳුනාගෙන දුක්ඛ සත්‍ය හඳුනාගෙන ඒ තුල ගොඩ නැගෙන අපි නිර්මාණය කරගන්න දේ ඊට සාපේක්ෂව අපි විඳින දුක මොනවාද කියලා හඳුනාගෙන මේ දුකන් දුකෙන් නිදහස් වෙන්න මගක් මාවතක් පිළිවෙතක් මේ ධර්ම තුල හොයාගනිමු. ඒ සඳහා ඊට දවසට අපි මේ විස්තර ටික පැහැදිලි කරලා දෙන්නට කල් තබමින් දැන් වෙලාව බොහෝ ගත වී ඇති නිසා හෙට දවසේ වැඩ රාජකාරියේ දෙන දවසක් බැවින් අපි මේ අනුශාසනාව මේ නිමාවට පත් කරමින් මේ හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම උතුම් බුද්ධ ශාසනය තුලදීම මගඵල නිවන් අවබෝධ කොට නිවනින් සැනසීම පිණිස චක්‍රවර්ති රාජ්‍යයටද වඩා සත්‍ය සම්පත්තියටද වඩා බ්‍රහ්ම සපතටද වඩා උතුම් වූ සෝතාපට්ටි ඵලයෙන්වත් මේ ජීවිතය තුළ සැනසෙන්නට ඔබද භාග්‍යවන්තයෝ වාසනාවන්තයෝම වේවා. ඒ සඳහා එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩා යම් තාක් වේද ඒ සියල්ලක් මගහැරේ මේ ජීවිතයේ මේ සත්‍යපසක් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශස්සාච බුම්මත්තා දේවානාගා පතිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශස්සාච බුම්මත්තා දේවානාගා පතිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශස්සාච බුම්මත්තා දේවානාගා පතිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං සදං. අපි අත්පත් කරගත්ත මේ උතුම් කුසලයේ මතු බුදුරණ තුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ නායතු තින් කැමති සියලු දිව්‍ය රාජ සම්මානයට අත්පත් වේවා. දිවයින් සුර වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් සමා මහ නිවනින් සම්පෙත්වායි සාදු. තම තමන් නමින් නැසී මිය පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දීපන් තාත්ත සල්ව කිහමටත් විහාර ගණේ අපවත් වේ දාලාචාර්ය සාචාර්ය සිරිසාමි මහන්සියලාට
මේ පුණ්‍ය භූමිය පිටකොට නියගිය දායකකාරකාදී වෙනට මේ පින්වත්පත් වේවා සතර ජීවිත සුවපත් වේවා දුක් පිරී සතර මඟ නිමකොට කාම සම්මෙනින් සැලසුවානි සාදු මේ පින්වත් හැම දෙනාටත් හෙදු වැඩි දුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාටම ගෞරවණීය සේනායක හඳුරන් වහන්සේ ඇතුළු සියලු සාමීන් වහන්සේලාටත් සකල විද නායකකාරකාදී හැමතත් සියලු සතුන්ටත් මේ පුණ්‍ය සම්පත්තියේ සුකල සම්පත්තියේ තුමුලුවන් දෙනාම භාවනා ආශිර්වාදයෙන් දෙක කොටගෙන ඉන්නර මොදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන් දෙක වර්ණයේ දෘෂ්ටිමාන දෘෂ්ටිමාන අපල යතුරු තරබර බාධක ප්‍රාසිත්ත පීඩාවන් දුරු වී අතුරු ආන්තරාවන් මගේ හැරී නිදුක් නිරෝගී බව සිර ජීවනය සියලු යහපත සියලු සාන්තිය සියලු සහනය සැල සිල්ල දා වේවා කරන කියන සියලු යහපත් කටයුතු දිනුම් දෙන සියලු වේවා මේ සතර ගමනේ සරණතුරු නරකාදී දුකට බයිකතාපතාපතාදී දුකට දුක්ක දුර්ජනසුර කෙටපත් නොවේ සත්පුරු සැසුරෙන් දහම්මද සාගෙන ලෝතුරු මඟ පලනුවනින් තැන්සුම කවිනවාම පිහම දෙනාටම ලැබේවා සද සේවායි අභිවාදන සීලිච්චාපකායෝ චතරු ධම්මා වද්දං කියාදිවං සුතං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති ච අතෝ නිබ්බාන සම්පත්ති නාසී සම්විද්ධති